සුබතවසක් කොහොමද ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම හැමෝම හොඳින් ඉන්නවා නේද වෙනද වගේම ගොඩක් ආදරෙන් ගෞරවයෙන් අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්වම මගේ වීඩියෝ එකට පිළිගන්නවා ඉතින් අද වීඩියෝ එකේ thumbnail එකේ තිබුණා වගේම චූටි දුවටයි මටයි අපි දෙන්නට ගෙදරින් යන්න උනා හැබැයි ඉතින් ගෙදරින් යන්න උනා උනත් යන තැනක හොඳට කාලා බීලා බඩ පුරවගෙන යන්න ඕනේනේ ඉතින් ඒ හින්දා මල් ලෑස්ති වෙන්නේ මේ චීස් කොත්තුවක් වගේම රසට චීස් පොඩ්ඩක්වත් දාන්නේ නැතුව රසම රස කොත්තුවක් හදාගන්න. මේනම් අපේ රාත්‍රී කෑම වේලට තමයි මම මේ කොත්තු එක හදාගන්නේ. මුලින්ම මම චිකන් ටිකක් අරගෙන පොඩි පොඩි කෑලි වලට කපා ගත්තා. ඉතින් ඔයාලට කටු නැති චිකන් මේකට එකතු කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අද මම පාවිච්චි කරන චිකන් වල නම් පොඩ්ඩක් කටු ගතියකුත් තියෙනවා. चिकन टिक खपल पत्तकीन तियागेन ईलंगेट मम कोत्तु वेकट मुलिम्म ओन करेन लून सुद्धु लून रंपी करपींचा तक्काली टिकक ओयालट कोच्ची हरी आव मिनिसरी टिकको तेकतु करगन पुलुवा ए मुलिम्म ओमनावेन देवाल टिक टग्गाल पोडियट कपागेन पिंगानकीन पिलिवलट तियागत्ता इक्मनट ओयागन्न ओने अद मट गोडक वेड तियनवा मे रै वेलावे करगन्न ඊළඟට මම pan එකකට තෙල් ටිකක් දාලා රත් වෙන්න තියලා ඒ ටික රත් වෙනකොට සුදු ලුණු රම්පි කරපිංචා ඒ වගේම කොච්චි ටික එකතු කරගත්තා. ඊළඟට පොඩ්ඩක් මේ ටික මිශ්‍ර කරලා පියන වහලා තප්පර 30ක් විතර තියලා තියෙනවා කොච්චි ටික පුපුරන්න ඕනේ හින්දා. මම මේ වෙලාවේදී අනිවාර්යෙන් පියන වහනවා නැත්නම් ඉතින් සමහර වෙලාවට කොච්චි ටික පුපුරලා ඇවිල්ලා අපේ මූණේ හැමත් වැදෙනවනේ ඊළඟට පොඩියට කපාගත්ත චිකන් ටිකයි ලුණු තක්කාලි ටිකත් මේකට මිකුතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා ඊළඟට තුන පහ කුඩු ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් කහ කුඩු ටිකකුත් එකතු කරලා මිශ්‍ර කරලා ආපහු වතාවක් චිකන් ටික හොඳට තැම්බෙන්න පියන වහලා ටික වෙලාවක් තියාගන්නවා चिकन टिक तेम मं ये कैरेट टिक कोई लीक्स टिक कोई पड़ियट कपाग ओयालट को एकतुकन केमती ओन मेलवल मेकट पड़ियट कपल एकतुकन पुलवा इति मं भूम पास हेमोम वगे एकतुकन कैरेट टिक कोई लीक्स टिक कोई तम अद दवसे पड़ियट कपल लास्ती करगत्ते ඉතින් ඔන්න දැන් මේ වෙනකොට චිකන් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. චිකන් ටික අපි පොඩියටනේ කපාගත්තේ. ඒ හින්දා හරි ඉක්මනින් තැම්බෙනවා. ඊට පස්සේ දැන් මේ ඔයාලා දැක්ක විදිහට මම මේකට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. හොඳ මිටි කිරි ටිකක් තමයි මම මේ එකතු කරගන්නේ. ඊළඟට මම ලුණු කුඩු ටිකකුත් එකතු කරගත්තා. මේ වෙලාවේදී මම මේ කරන්නේ අපේ චිකන් ටික පොඩි කිරි හොත්තක් විදිහට
गिरी होद्दक दाल हदन्ने अपी चिकन एवगे चिकन होद्दक हदागन्ने के तमाई करान्ने टिक वेलावक वहालती एला आयमत मम इतरु पोलकिरी टिकत मेकेट मेकत कर गान्नवा टिकक होदिगतिये वेडी उनाट कमक ने इतिंग ओया गिदर कोत्त टिकक सेरेट कान्न केमती के नेन्ना गिदराय सेरेट खानवाना मेकेट वयाट मिरिस कुडु टिककुत एकतु करगान्न पुलुवान अपे गिदर कट्टिये मिरिस कुडु वल सेरेट वेडिये गंभीरिस कुडु वल सेरेट तमाई केमती एक हिंद तमाई मंग अद मिरिस कुडु नेतुव गंभीरिस कुडु विदराक एकतु करगत्ते ඊළඟට කැරට් ටිකයි අපේ ගෙදර තියෙන මම නම් මේ ගෙදර කලින් හදාගෙන තියාගත්ත කොත්තු කෑලි ටිකක් තමයි පරාට කෑලි ටිකක් තමයි කොත්තු විදියට එකතු කරගන්නේ. එහෙම නැත්නම් ඔයාලට කඩෙනුත් මේ විදියට කොත්තු පැකට් ගන්න පුළුවන්. එහෙම හරි අරගෙන මෙන්න මේ වෙලාවේදී ඒ ටිකත් අපිට අවශ්‍ය ප්‍රමාණයට අර චිකන් හොද්දට එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. එහෙම කරාම අපේ කොත්තු ටික අර හොදිවල හොඳට පෙඟිලා හරි අපූරු රසයක් එකතු වෙච්ච හොඳ රස කොත්තු එකක්. කඩේ කොත්තු එක වගේම රස කොත්තු එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හදාගෙන අවසානයේදී ලිප ඕෆ් කියලා ලීක්ස් ටිකක් මම මේකට එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ රස බලලා ලුණු ගම්බිරිස් එහෙම මදි නම් තව පොඩ්ඩක් එකතු කරගෙන ආපහු සරයක් මිශ්‍ර කරගන්න. මේ විදිහට තමයි මම චීස් වගේ රසට චීස් පොඩ්ඩක්වත් ගාව ගන්නේ නැතුව ගෙදර තියෙන දේවල් වලින් රසම රස කොත්තු එකක් ගෙදරදීම හදාගන්නේ. අඩුම තරමේ මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් එළ කිරිවත් එකතු කරගත්තේ නැහැ. ඉතින් ඔයාලට ඒ වගේ එකතු කරගන්න පුළුවන් නම් මීටත් වැඩිය චීස් රසට මේක හදාගන්න පුළුවන්. මේ පොල්කිරි ලංකාවේ අපේ කාගෙත් ගෙවල් වල තියෙනවනේ. ඉතින් පොල්කිරි දාලා මේ විදිහට ඔයාට කොත්තු එක හරිම රසට හදාගන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට මෙහෙම හදලා සරමදී කියලා හිතනවනම් මොන හරි මිරිස් හොද්දක් සයිඩ් ඩිෂ් එකක් විදිහට පාවිච්චියට ගන්න පුළුවන්. එහෙම නැති වුණාට මේ කොත්තු එක මුකුත් මෙහෙම දෙයක් නැතුව මේ විදිහටම අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් හදලා බලලා අනිවාර්යෙන්ම රස කොහොමද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. රෑකෑමට අපිට හදපු කොත්තු වලින් ටිකක්ම චූටි දුවටත් රෑකෑමට දීලා එයාව වොෂ් එකක් දාලා ස්ලීප් සූට් එක අඳලා කොට් එකෙන් තිබ්බා. ඉතින් ගෙදරින් යනවා කිව්වට මේ මහරෑ දුවත් එක්ක ගෙදරින් යන්න බැහැනේ. හෙට උදේට තමයි චූටි දුවත් එක්ක ගෙදරින් එළියට යන්න වෙන්නේ. ඉතින් එතකන් මට පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා, දුවගේ බඩු ටිකක් අස් කරන්න තියෙනවා. ඉතින් ඒ ටික කරගන්නකන් චූටි දුව කොට් එකෙන් තිබ්බ නැත්තම් මට මේක 10 පාරක් අස් කරන්න වෙන හින්දා ඊළඟට ඉතින් ගෙදරින් යන්න චූටි දුවටයි මටයි ඕන කරන ඇඳුම් ටිකත් මම ලෑස්ති කරගත්තා. දැන් ඉතින් වීඩියෝ එක බලන ඔයාට තරහ ගිහිල්ලත් ඇති. ගෙදරින් යනවා යනවා කියලා කියනවා, මොනවා කියනවද මන් දන්නේ, එක්ක හේතුවක් කියන්න ඕනි කියලා හිතලා ඇති. චුට්ටක් ඉන්නකෝ, තව පොඩ්ඩකින් මං කියන්නම්. ඒ චූටි දුවයි මාව ගෙදරින් යන්න කියලා.
करे इतनी बित्तिय खड़न कोट गल वेटेन पुलुवान दूवीली डस्ट सिमेंती कुडु में उक्कुमत चोटी दुवत गेदर इन्न के टिका अमारु इने मिच्चर दवसा गे उड़तत्टुव हेदुवत कोमारी आपी हीटिया एत देंग में कोट सकरन कोट आपीट इन्न अमारु इतिंग हस्बन निवाडुवाग दाला बासु उन्न हेलत तेक गेदर इन्नवा मामा चोटी दुवत तरां अम्मला गेदर यानवा इतिंग ए आसे ඔක්කොම ගෙදර තියෙන පුටු එහෙම ඔක්කොම එක තැනකට අයින් කරලා අපිට සිද්ධ වුණා හොඳින් ආවරණය කරන්න එහෙම නැත්නම් ඩස්ට් එකයි සිමෙන්ති වැටෙන්න පුළුවන් මොකද ඒ ටික කපරාරුත් කරනවා ඒ ඔක්කොම හින්දා ඔක්කොම ගෙදර තියෙන පුටු ඒවා එක තැනකට ගොඩ ගහලා අපි ඒ ටික ආවරණය කරා ඉතින් මේ ටික නම් මේ අම්මයි මායි කරන්නේ තාම හස්බන්ඩ් ගෙදර ඇවිල්ලා නැහැ ඊට පස්සේ ඔන්න හස්බන්ඩ් ගෙදර ආවට පස්සේ එයා තාම ඇඳුම් හරියට මාරු කරගන්නෙත් නැතුව මට උදව් වුණා इतर बड़ी अस्कर गुकद अद हवस तम अपे बासुनला क्यूवे हेट या मेतन मे कुट कडला कपरार गण अब लोक वेलावक्ति बुनी नह दुवन इधागत्र पास तम अपे मेट अस्करा गति गेदर तिबुनु परन पेदुरु टिककुई पोलिथीन टिककुई एकतु करला ओक्कोम वगे अपे गेदर तिबिच्च बडु टिक एक तनकट गोड गहला अपि ए टिक वहागत्ता इट पसितिन दन्नां गटलुवक नहे एत ए पोलिथीन टिक ए टिक मद्युना एक कोटसक वहागन्न इतिन इट पसे हस्बंड किव्वा हेट उदेट चूटी दुवाई माई अम्मवाई महा गेदर दाले एन गमन तव मनोहारी पोलिथीन टिकक अरन ऐविल्ला ए टिकक कवर करन्नां कियला इतिन ओन्न ओय विधियट तमयि दैन अपे गे कवर कर ओक्कोम ए टिक बडु टिक दाला कवर करला तियेन्नि तव चूटी चूटी वेड टिकक इतिन करन्न तियेनवा ए टिक बलला हस्बंड करन्नां කියලා කිව්වා දැන් නම් හරිම මහන්සිය හස්බන්ඩ් නම් වැඩටත් ගිහිල්ලා ඇවිල්ලා ඒ පිම්මටමනේ මේ වැඩ ටික කරේ අපි තුන්දෙනාටම ගොඩාක් මහන්සි ඉතින් දැන් අද කොත්තු හදාගත්තට මහන්සියට කා ගන්නත් බැරි තරම් වගේ මේ වෙලාව වෙනකොට ඒත් ඉතින් දැන් ඊළඟට වොෂ් එකක් දාගෙන ඇවිල්ලා කෑම කාලා නිදා ගන්න තමයි තියෙන්නේ අම්මා නම් කාලා ඉන්නේ අම්මා පොඩ්ඩක් ගේ අතු ගන්නවා ඉතින් කොහොම හරි අන්තිමට ගෙදර දැන් එක පුටුවක්වත් හරියට එළියේ නැහැනේ ඔයාලට අර පේන පොඩි ස්ටූල් එක විතරයි චුට්ටක් එළියෙන් තියෙන්නේ ඉතින් හස්බන්ඩ් මායි දෙන්නත් එක්ක බිමින් වාඩි වෙලා ඉඳා ඉදා රෑ කෑම ගත්තා ඉතින් මෙන්න මේක තමයි චූටි දුවටයි මටයි අපේ ගෙදරින් යන්න සිද්ධ වුණු කතාව ඉතින් චූටි දුවගේ මගේ ඇඳුම් බෑග් එක දැකලා හස්බන්ඩ් අහනවා නවතින්නමද යන්නේ කියලා මං ඉතින් ඒත් කිව්වා ඔයාට හදිස්සියවත් අපි එක්කන් යන්න එන්න අමතක වුණොත් එහෙම කියලා මං කෝකටත් කියලා වැඩිපුර ඇඳුම් ටිකක් අරගත්තා කියලා ඉතින් අපිට දවස් කීපයක් මහගෙදර සමහරක් විතර ඉන්න වෙයි ඉතින් හස්බන්ඩ් විතරයි මෙහි ඉන්නේ ඊට පස්සේ ඉතින් බලමු සමහරක් විට මහගෙදර ඉඳලා ඔයාලට වීඩියෝ එකක් දෙකක් අරන් එන්නත් සමහරක් විට මට සිද්ධ වෙයි ඉතින් අලුතින් ඉක්මනින් වීඩියෝ එකක් අරගෙන ඔයාලා මුණ ගැහෙන්න එන්න එතකන් මගේ YouTube channel එක Simple Life in Sri Lanka YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා ඊළඟින්ම තියෙන bell icon එකත් click කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා අද වීඩියෝ එකත් හොඳයි නම් like එකක් දාන්න මොකද හිතන්නේ කියලා comment section එකේ comment එකක් තියන්නත් අමතක කරන්න එපා එහෙනම් අදට මං ගිහින් එන්න මම Simple Life in Sri Lanka YouTube channel එකෙන් මානේ